එහි මැද ලෝහමය කණුවක් තිබුව අතර එයට සම්බන්ධ වී මේසයක්ක පුටු වගේ දේවල් කීපයක්ද තබා තිබුණු බව ඔහු පවසනවා. මේ ස්ථානයේ සිටමින් මේ අමුතු ජීවීන් බල්ලන් උඩුබුරන ආකාරයෙන් ශබ්ද කළ බව ඇන්තෝනියෝ පවසනවා. ඔහු කියන්නේ විටක කෙටිහා විටක දික් වූ ශබ්ද ඔවුන්ගේ මුවින් පිට වූ බවයි. විවිධාකාර ශබ්ද එක විට නිකුත් කළ මොවුන්ගේ භාෂාව පෘථුවේ කිසිම භාෂාවක් නොවන බව ඔහු පවසනවා. මේ සංවාදයෙන් පස්සේ ඔවුන් ඇන්ටෝනියෝව නිරුවත් කර දෙමිනවා. ඔහු කියන විදියට ඔහුව බියෙන් ගැහිමින් කොතෙකුත් දඟලුවක් ඔවුන් ඇන්ටෝනියෝට හානියක් කරන බව පෙන්වන්නට තිබුණේ නැති බවයි. පස්සේ එක් ජීවියෙකු පැමිණ තෙත යමකින් ඇන්ටෝනියෝගේ සිරුර සම්පූර්ණයෙන්ම විසදමා තිබෙනවා. එය වතුර වලට වඩා ඝනකම් බවක් දරන බවත් එය තෙල් වැනි ද්‍රාවණයක්ද නොවුණු බවත් ඇන්ටෝනියෝ පවසනවා. පසුව වෙනත් කාමරයකට ඔහුව කැඳවාගෙන ගොස් තියෙනවා. ඉන්පසු රබර් නාර දෙකක් වගේ උපකරණයක් රැගෙන ආයකු එක් කෙළවරක් ඔහුගේ නිකටට සවි කළ බව ඔහු පවසනවා. අනෙක් කෙළවර ඇඟ පුරා ගමන් කරවා ඇති අතර එම උපකරණය ක්ෂණිකව රුධිරයෙන් පිරී ගිය බව ඔහු දැක තිබෙනවා. එහෙත් ඇන්ටෝනියෝ පවසන්නේ තමන්ට කිසිම වේදනාවක් නොදැනුණු බවයි. මේ අද්භූත ජීවීන් ඔහු කාමරයේ තනිකොට දමා එතනින් ඉවත් වීම සමගම කාමරයේ දැඩි දුර්ගන්ධයකින් පිරී ගිය බව මතක බව ඔහු කියනවා. මේ සමගම ඇන්තෝනියෝට දැස් අදාගත නොහැකි දර්ශනයක් දකින්නට ලැබී තියෙනවා. තමන්ට වඩා උසින් අඩු ඉතා සුන්දර යෝතියක් නිරුවතින් තමන් ඉදිරියේ පෙනී සිටි බව ඔහු කියනවා. ඇගේ නිකට දිගැති බවක්, ඇස් විශාල නිල් පැහැති බවක්, ඉතා කුඩා නාසය ඍජුව පීඩා තිබුණු බවක්, ඇගේ කන් යුගල සාමාන්‍ය පරිදි පෙරෙන්නට තිබූ බවක්, හිසකෙස් තිබ්බක්, එය ඉතා තුනි ආකාරයට දුබ බවක්, ඉතාම සුදු පැහැති බවක් ඔහු පවසනවා. වැඩිදුරටත් ඔහු පවසන්නේ ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වී සිටි බවයි. එහෙත් ඇය ඇන්ටෝනියෝ සමග කතා කළේ නැති බවත් සුවඳක් දැක්වුවේද නැති බවත් ඔහු පවසනවා. එහෙත් ටික වේලාවකින් එතනට පැමිණ අයෙකු ඇයට කතා කර දෙවෙනවා. ඇන්ටෝනියෝ දෙසට හැරුණු ඇය තම උදරයේ දෙසට දෑත් දිගුකොට පසුව අහසට අතක් දිගු කළ බව පවසනවා. මේ සිදුවීම සිහිවන විට ඔහු තවමත් බියට පත්වන බව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබෙනවා. යළි ඔහුට ඇඳුම් ඇඳීමට අවසර ලැබුණු බවත් ඔහු යානයේ වටා රවුමක් ගෙන ගොස් ඉනිමග දිගේ පාරට එවා තිබෙනවා. පසුව යානයේ ආධාරක ටිකෙන් ටික හැකිලුණු අතර එය ආලෝකයේ විහිදුවා සිතා ගැනීමටවත් නොහැකි තරම් අධික වේගයකින් ඉහළ ආසට ඇදී ගිය බව ඇන්තෝනියෝ පවසනවා. ඇන්තෝනියෝ පවසන්නේ තමන්ට එම යානයේ පැය 4ක පමණ කාලයක් ගත කිරීමට සිදු වූ බවයි. යානයෙන් පිටතට එද්දී ඔහුට කිසිම අපහසුාවක් නොදැනුණා තද කුසගින්නක් දැනී තිබෙනවා. පසුව ඔහු මේ බව තම හිතවතෙකු වෙච්ච වෛද්‍ය නොන්ස් හට පවසා තිබෙනවා. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇන්තෝනියෝ හට කිසිම හානියක් සිදු වී නොමැති බවයි. නමුත් ඔහුගේ නිකටේ විකිරණ වලට භාජනය වීමෙන් ඇති වූ තුවාල කැල්ලක් තිබී තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඔහුට මුණ ගැසුණු සක්වල ජීවීන් ඇඟට තදු ඇඳුරුමකින් සැරසී සිට තිබෙනවා. එසේ හෙල්මටයක්ද තිබී තිබෙනවා. එයි සිදුර අතරින් ලාපෑති ඇස් දිස් වූ බවත් පවසනවා. හෙල්මටේ ඉහළින් නලාකාර බටවැනි බිවුර තුනක් විහිදී තිබෙනවා. මේ එක් බටයක් පිටුපසින් යලිත් ඇඳුමට සවි වී තිබෙනවා. අනෙක් නාල දෙක උරහිස් දෙපසින් ඇඳුමට සම්බන්ධ වී තිබෙනවා. ඇඳුමේ අත කෙළවර වී ඇත්තේ ඉතා ඝනකම් අත්‍යසුමක් බවයි ඇන්තෝනියෝ පවසන්නේ. පාදයේ සපත්තු පැලඳ සිටි අතර ඒවා අඟල් දෙකක් පමණ උසති අඩියකින් සමන්විත වූ බව ඔහු පවසනවා. ආලෝකයේ පරාවර්තනය වන පළඟුවක් වැනි විශාල ගෝලාකාර යමක් පපුවේ ඉදිරියේ දකින්නට ලැබෙන බවත් එය තවත් දීප්තිමත් පඩයකින් ඇඳුමට සම්බන්ධ වී තිබුණු බවක් තමන් දුටු බව ඔහු පවසනවා. පසු කාලීනව දිගින් දිගටම හීනෙන් බය වී කෑ ගසන ඇන්තෝනියෝ අධික හිසරදයකින් හා පීනසින් පීඩා විඳි බව ඔහුගේ සහෝදරයෙකු පවසනවා. ඔහුගේ ඇස් දැවිල්ලද දිගටම දකින්නට ලැබී තිබෙනවා. වරින් වර සිරුරේ තැන් තැන්වල තුවාල හටගත් බවත් මේ අසාමාන්‍ය තුවාල වේලෙන විට දම් පැහැති වූ බවත් එය වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කර වූ බව ඔහුගේ සහෝදරයා පවසනවා. බොහෝ දෙනෙකු කියා සිටියේ එම තුවාල අභ්‍යවකාශ ජීවීන්ගෙන් ඇන්තෝනියෝට ලැබුණු දායාද බවයි. මේ කියන්නේ තවත් කතාවක්. මෙක්සිකෝවේ විසූ ජෙසි ලෝම් 1957 දී අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. එවිට ඇය පසු වූයේ පස්වැරි විය. තම සොයුරා සමග සිටියේදී ඇය දුටුවේ පෙනෙන දුරින් නවතා තිබූ අපූරු වස්තුවක්. මෙය අහසේ පාවෙමින් තිබූ බැවින් මේ සොයුරන් දෙදෙනා ගසකට මුවා වී ඒ දෙස බලා සිට තිබෙනවා. එවිට ඔවුන් දුටුවේ ඉතා කෙසක සිරුරක් සහිත විශාල හිසක් සහ ගෝලාකාර ඇස් ඇති අමුතු මිනිසුන් දෙදෙනෙකු තමන් අසල සිටින බවයි. ෂණයකින් මේ දෙදෙනා මේ මිනිසුන් විසින් අල්ලාගත් බව ඔවුන් පවසනවා. ජෙසීට ඉන්පසු සිදු වූ දෙයක් මතක නැහැ. ඇයට මතක ඇත්තේ ඉන්පසු යම් තැටියක වැනි මේසයක් මත හාන්සි වී සිටි බවයි. තමන් දුටු අමුතු මිනිස්සු රැසක් ඇය වට කරගෙන සිටි බවක්
ඔවුන් වම්පාදයේ පාල කොටසට යමක් ඇතුළු කරමින් සිටි බවත් ජෙසීගේ මතකයේ තිබී තිබෙනවා. යලිත් ඇයට සිහි නැති වූ බව ජෙසී පවසනවා. මේ අවස්ථාවේ සිය සොයුරාද පැහැරගෙන ගොස් ඇති පිටසක්වල ජීවීන් ඔහුව වෙනත් කාමරයක රඳවා තබා ඇති බවත් ඔහු කියා තිබෙනවා. යලි නිවසට ආ ජෙසී සහ සොයුරා සුපුරුදු පරිදි ජීවත් වී තිබෙනවා. මේ කතාව ඔවුන් ගොතෙක් අයට කීවත් කිසිම කෙනෙක් එය විශ්වාස කළේ නැති බවයි ඔවුන් පවසන්නේ. නමුත් වයස අවුරුදු 35 පමණ වෙන විට ජෙසී මෙවැනි පැහැර ගැනීම් කීපයකටම ලක් වී ඇති බව වාර්තා කර තිබෙනවා. අවසානයේ ඇය මේ සියල්ල මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යයට මේ කියන විට ජෙසී කීවේ තමන් අවසන් වරට පිටසක්වල ජීවීන් විසින් පැහැර ගනු ලැබූ ඇත්තේ වාහනේ ගමන් කරමින් සිටියේදී අවස්ථාවක බවයි. වාහනය සමග ඔවුන් තම සිය යානයට ඇදගත් බව ඇය ප්‍රකාශ කළේ තැති ගැනීමෙන් යුතුවයි. එම අවස්ථාවේදී මුල් අවස්ථාවේදී සමතල මේසයක හාන්සි කොට තබා ඇස් කන් ආදී සියලු ඉන්ද්‍රියන් පරීක්ෂාවට ලක් කළ බවක් ඔවුන් කුඩා බිලිඳකු ඔතනාකාරයේ රෙදි කඩක එතු යමක් තමන් දෙසට දිගු කළ බවක් ඇය පවසනවා. ඒ අවස්ථාවේ සිය සුවිසල් දැස් වලින් මේ අමුතු ජීවීන් මේ ඔබේ පුතායයි පවසන ආකාරයට තමන්ට තේරුම් ගිය බවක් ජෙසී කියනවා. ඇය පවසන්නේ එම රෙදි කඩ මෑට් කර බැලුව විට කුඩා පිටසක්වල ජීවීකු සිටි බවයි. එවැනිම රෙදි කඩකින් ඔතන ලද කුඩා ළමයි 9 දෙනෙකු එම ස්ථානයේ සිටි බවද ජෙසීගේ මතකයේ තිබී තිබෙනවා. ජෙසී මේ පුවත මාධ්‍යයට හෙළි කිරීමත් සමගම මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් ජෙසී හා ඔහුගේ සොයුරා මෝහනයට පත් කර දෙවෙනවා. මෝහන නිද්‍රාවෙන්ද ඔහු කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු කතාවට සෑම අතින්ම සමාන කතාවක්. මනෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ ජෙසී පවසන කතාව මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍ය කතාවක් බවයි. තවත් පර්යේෂකයෝ පිරිසක් ජෙසී ස්කෑන් පරීක්ෂණයකට යක් කර තිබෙනවා. එයි ප්‍රතිඵලය වුණේ ජෙසීගේ වම් පාදයේ පහළ කොටසේ පමණක් නොව සිරුරේ තැන තැන අමුතු ආගන්තුක වස්තු ඇති බවයි. පසුව ශල්‍යකර්මයක් මගින් ඔහුගේ දණ හිසට පහළින් ඇති ආගන්තුක වස්තුව ඉවත් කර තිබෙනවා. කුඩා ඝන ද්‍රව්‍යයක් වූ එය ලෝකයේ අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විශ්ලේෂණය කිරීමට කොතෙක් උත්සාහ ගත්තත් මේ අඩංගු මූලද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට කිසිම කෙනෙකුට හැකියාව ලැබී නැහැ. වරක් ඇමරිකාවේ මේ ආකාරයට පිටසක්වල ජීවීන්ගේ ග්‍රහණයට නැතු මිනිසුන්ගේ අත්දැකීම් සහිත රූපවාහිනී වාර්තාමය වැඩසටහන මාලාවක් නිෂ්පාදනය කර තිබෙනවා. එහි පැමිණි බොහෝ දෙනා කියා සිටි කරුණු වලින් පෙනී ගියේ ඔවුන් එකිනෙකට සමාන තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන බවයි. මොවුන් සියලු දෙනාම කියා සිටි වැදගත් කරුණක් වුණේ ඔවුන් නිවසේ ඇඳ මත සිටියේදී මෙලෙස පැහැරගත් බවයි. බොහෝ දෙනෙකු නිල් පැහැති ආලෝකයක් නිවස ඇතුළට එල්ල වූ බව බොහෝ දෙනා පවසනවා. මේ අති දීප්තිමත් ආලෝකයක් සමග නිදා සිටි තමන් අවදි වූ බවත් ඉන්පසු සිදුවේ කුමක්දයි නොදන්නා බවත් පවසා තිබෙනවා. ඔවුන් යම් තරමකින් සිහිය ලබන විට අසාමාන්‍ය ස්ථානයක අමුතු ජීවීන් විසින් තමන් වට කරගෙන සිටින ආකාරය දුටු බවත් යලි ඔවුන් විසින්ම නිවසට ගෙනවිත් ඇරවලන බවත් පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වූ බව පවසන මේ පුද්ගලයන් කියනවා. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි මෙම අත්දැකීමට මුහුණ දුන් සැමවම පවසන පිටසක්වල ජීවීන්ගේ රූපකායද සමානත්වයක් දැරීම. ඔවුන් විස්තර කරන ආකාරයට පිටසක්වල ජීවීන් ඉතා කෙසග උසති ශරීරයකට හිමිකම් කියනවා. බැලු බල්මට අතිශය දුර්වල සිරුරක් ලෙස පෙනෙන මේ ශරීරයේ දැත් අසාමාන්‍ය දෙකකින් යුතු බවත් විශාල හිස ඇති බවත් පවසා තිබෙනවා. තද කළු පෑදී විශාල ඇස් යුගලක් හීනි වූ නාසයක් හා කුඩා මුඛයක් ඇති නමුත් කතා කරන බවක් නොඇසෙන බවද පැහැර ගැනීමට ලක් වූ අය පවසනවා. ඔවුන් පවසන්නේ පිටසක්වල ජීවීන් තම අදහස් හුමාරු කරගන්නේ ඇසින් සහ සිතිවිලි වලින් බවයි. ඔවුන් කියන දේ තමන්ට හොඳින් තේරුම් යන ආකාරයට දැනෙන බවද පවසා තිබෙනවා. පෘථිවි පාසින් පැහැරගෙන ගොස් සැත්කම් පවා කළ බවක් ඇතැම් පිරිස් වාර්තා කර තිබෙනවා. එක් ඇමරිකානුවෙකු පවසන්නේ පැහැර ගැනීමට ලක් වූ තමන්ට පිටසක්වල ජීවීන් අතවර කළ බවයි. ක්‍රම සුක්කාණු ඔවුන් විසින් ලබා ගන්නා ලද බවද ඔහු කියනවා. ඇමරිකාවේ වාර්තා වැඩසටහනකට සහභාගී වූ කියා සිටියේ තමන් පැහැර ගන්නා පිටසක්වල ජීවීන් තම ශරීරයට යම් සියුම් උපකරණ ඇතුළත් කළ බවයි. ඒ වගේම මේවා නාසය මගින් සහ කන ඔස්සේ යැවූ බවත් ඒ අතර කුඩා ගල් කැබිලි වැනි උපකරණ තිබූ බවත් ඔවුන් දන්වා සිටිනවා. එසේ නමුත් මේ පුද්ගලයන් ස්කෑන් කිරීමේදී පෙනී ගියේ ඔවුන් කියවපු විදියටම යම් ආගන්තුක දෙයක් ශරීර අස්ථිවලට කිඳාබස වෙති බවයි. ඒවා ශල්‍යකර්ම මගින් ඉවත් කළ පර්යේෂකයෝ විවිධ ක්‍රම උපාය භාවිත කරමින් ඒ පිළිබඳ පර්යේෂණය විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ දරුවා ඒ සියලු දේවල් විර්ථ ගිය බවයි ඔවුන් පවසන්නේ. ඒවායේ අඩංගු ද්‍රව්‍යයක් හෝ සංයෝග පිළිබඳ කිසිම අවබෝධයක් ලබා ගැනීමට පෘථිවි විද්‍යාඥයන් සමත් වී නැහැ. විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය 110කින් එකම මූලද්‍රව්‍යයක් හෝ
අඩංගු නොවන බවයි මේ විදියට ලෝක පුරා මිනිසුන් අභ්‍යවකාශ ජීවීන් විසින් පැරගෙන ගිය විවිධ අවස්ථා විවිධ පරිසර වලට යොදාගත් අවස්ථා රස වාර්තා වී තිබෙනවා ඉතින් මේ වගේ තොරතුරු රාශියක් මේ ලෝකේ පුරා දැන්නත් පවතින අපි මේ කතා කරලේ ඒ දේවල් වලින් කීපයක් පමණයි ඉතින් ඉදිරියටත් මෙවැනි තොරතුරු රැගෙන එන්න යක් ප්‍රොඩක්ෂන් අපි සූදානම් දෙකටම අපගේ නාලිකාව සමග රැඳී සිටිනවා අද සමගන්න ඔබට සුබ දවසක්